আর আমি বলামু HTML কোড করানো নাম আপনি এখানে HTML এডিটে কাজ করুন, এখানে টেক্সট এডিটিং সফটওয়্যার কাজ করুন, এটা আপনি এই সফটওয়্যার দিয়ে মেতানা ইউজ করার নে ভিজুয়াল স্টুডিও কোড, এতকোট মেকটা তাওয়াত সফটওয়্যার অন্য তারান দিয়ে নেওয়া ব্র্যাকেট টাইডি কেলা দিয়ে নেওয়া নোট প্যাড প্লাস প্লাস দিয়ে নেওয়া ইতিং আপনি এটা মে ব্যাডে করেন হারি লেসি পাহাসু সফটওয়্যার কাক তামাই মে ভিজুয়াল স্টুডিও কোড কেলা কিয়ান ওয়ালদ বলুয়া মে সফটওয়্যার ডাউনলোড করা গান না মাং মে ভিডিও একে ডিসক্রিপশন একে মে কেটা দালাবো লিঙ্ক একে দাঁড় না মে লিঙ্ক একে ওয়ালদ গিহিল্লা পুলুয়া মেনবা মে কেটা মে সফটওয়্যার কে ডাউনলোড করা গান না লঘু দেয়াক নে হারি সরল পড়ি দেয়াক তিয়েন্নে এতকোট মে সফটওয়্যার কে ডাউনলোড করাটা পাশে ইদিরি ভিডিও একেদি ওয়ালদ বালান্ন পুলুয়া মে সফটওয়্যার কে হারি কোহমদ ওপেন করা গান্নে මේකෙන් ක්‍රියේට් කරගන්න කොහොමද ෆෝල්ඩර් එක මම මේ වීඩියෝ එකනු පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කොහොමද ඒ වැඩේ කරන්න කියලා මුලින්ම ඔයාලා කරන්න ඕනේ විෂුවල් ස්ටුඩියෝ කෝඩ් කියලා මෙතනින් Google එකේ ටයිප් කරන්න විෂුවල් ස්ටුඩියෝ කෝඩ් ඩවුන්ලෝඩ් කියලා ඊට පස්සේ ඔයාලට එනවා ලින්ක් එකක් හරිද මගේ ලින්ක් එකෙන් යන්නේ නැතුව ඔයාලා කරනවා නම් මේ විදියට කරනවා නම් මෙන්න මේ මං කියන ස්ටෙප්ස් ටික ෆලෝ කරන්න එතකොට ඔයාලට යන්න පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක ගාව හරි ඊට පස්සේ ඩවුන්ලෝඩ් විෂුවල් ස්ටුඩියෝ කෝඩ් කියලා එනවා මැක් ලිනක්ස් වින්ඩෝස් කියලා ඔයාලා මේ ලින්ක් එකට යන්න එකට ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාලට බලාගන්න පුළුවන් මේ වගේ මේ වින්ඩෝ එකක් ඒකෙදි ඔයාලට බලාගන්න පුළුවන් වින්ඩෝස් 10 11 කියලා වෙනම පේන් තියෙනවා ඔයාලට ඒ අදාළ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් එක ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේකෙන් මේ අදාළ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න මේක ක්ලික් කරන්න ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එකට මේ මැසේජ් කියන්නේ වෙනම නොටිෆිකේෂන් එකක් එයි මෙහෙම ඩවුන්ලෝඩ් වෙනවා කියලා. ඊට පස්සේදී ඔයාලට පුළුවන් මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්න. මම මේකෙදි මගේ ඩෙස්ක්ටොප් එක සිලෙක්ට් කරනවා. මම මේක සේව් කරන්න. මම මේක සේව් කරනවා මෙහෙම. ඊට පස්සේ මගේ මෙතනින් ඩවුන්ලෝඩ් වෙනවා ඔයාලට පේනවා. මේක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ කරන්න තියෙන්නේ ඩබල් ක්ලික් කරලා ඒ සෙටප් ෆයිල් එක තියෙන තැනට ගිහිල්ලා ඩබල් ක්ලික් කරලා ඒකේ ඉන්ස්ටෝලේෂන් ප්‍රොසෙස් එක ෆලෝ කරන්න. ඒකේ ලොකු දෙයක් නැහැ. නෙක්ස්ට් කරලා ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. හරි. මම ඩවුන්ලෝඩ් කරලා තියෙන නිසා මේ වෙලාවේ සහ ඉන්ස්ටෝල් කරලා තියෙන නිසා මේ වෙලාවේ මම මේක නැවතත් ඒ දේ කරන්න යන්නේ නැහැ. මොන හරි ගැටලු තියෙනවා නම් මම ඊමේල් ඇඩ්‍රස් එක දාලා තියෙනවා. ඔයාලට බලාගන්න ඒකෙන් මාගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන්. සහ මේක ඉන්ස්ටෝල් කරන එක නොතේරෙන කෙනෙක් නැහැ. ඉතින් සොෆ්ට්වෙයාර් එක ඉන්ස්ටෝල් කරන්න ඉතින් මූලිකව දැනගෙන සිටිය යුතුයි. හරි එහෙනම් අපි බලමු කොහොමද අපි මේ සොෆ්ට්වෙයාර් එකේ වැඩේ කියන්නේ ස්ටාර්ට් කරන්නේ. හොඳයි. මම එනවා මගේ ස්ක්‍රීන් එකට. ඔයාලට පේනවද විෂුවල් ස්ටුඩියෝ කෝඩ් කියලා. සෝ අයිකන් එක මේදී මෙන්න මේ අයිකන් එක තමයි අපි ඒක ඉන්ස්ටෝල් කළාට පස්සේ අපේ ඩෙස්ක්ටොප් එකට එන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේක ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරලා මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරගන්න. මේ සොෆ්ට්වෙයාර් එක ඕපන් කළාට පස්සේ වාරිනවා නිකම් ස්ටාර්ටින් වින්ඩෝ එකක්. ඒ වින්ඩෝ එකේ ඔයාලට ක්‍රියේට් කරගන්න වෙනවා අලුතෙන්ම මේ ෆයිල් එකක්. මම පෙන්නන්නම්. සාමාන්‍යයෙන් දැන් මම මෙතන ඕපන් කරලා තිබ්බ නිසා තමයි මෙහෙම වෙන්නේ. දැන් මෙහෙම තමයි ඔයාලගේ ඉන්ටර්ෆේස් එක එන්නේ. හරි. මෙන්න මේ විදිහට තමයි ඉන්ටර්ෆේස් එක ඔයාලට එන්නේ ඕපන් කළාට පස්සේ. ඊට පස්සේ ඔයාලා යන්න ඕනේ ඔයාලට ටෙක්ස්ට් ෆීල්ඩ් එකක්, ඒ කියන්නේ ටෙක්ස්ට් ෆයිල් එකක් ඕපන් කරගන්න නම් අනිවාර්යයෙන්ම මේ ෆයිල් ගිහිල්ලා මෙන්න මෙතන නිව් ටෙක්ස්ට් ෆයිල් කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ටෙක්ස්ට් ෆයිල් එක සිලෙක්ට් කරාට මේක HTML ෆෝමැට් එකට එන්නේ නැහැ. මේක HTML මේ ෆෝමැට් එක නෙමෙයි තියෙන්නේ. මෙතන ප්ලේන් ටෙක්ස්ට් කියලා තියෙන්නේ. ඉතින් ඔයාලට මෙතනින් සිද්ධ වෙනවා HTML ෆෝමැට් එකට යන්න නම් මෙතන අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරන්න ඕනේ HTML කියන ෆෝමැට් එක. දැන් මේ ඉන්නේ HTML කෝඩ් කරන්න පුළුවන් ඩොකියුමන්ට් ටයිප් එකක. හරිද? එතකොට මෙන්න මෙතන තියෙන්නේ. ඊට පස්සේ දැන් මේක HTML කෝඩ් කරාට මෙතන නිකන් ටෙක්ස්ට් ෆයිල් එක කොහෙවත් සේව් කරලා නැහැ.
ඉතින් මම මේක හරියට කොහොමද කරන්න කියන එක පැහැදිලි කරන්න තමයි දැන් මේ යන්න. හරිද? මම මොනවා කරන්නත් මම ඩෙස්ක්ටොප් එකේ ක්‍රියේට් කරනවා. මගේ දෙවෙනි වීඩියෝ එකේ නම් මම ඔයාලට කරන්නේ මේ ඩොකියුමන්ට් කියන ෆෝල්ඩර් එකේ. නමුත් මම මේකෙදි ඔයාලට සරල පැහැදිලි කිරීමක් කරන්න. මම වෙබ්සයිට් එකක් හදන්න යනවා නම් මුලින්ම කරන්න ඕනේ තැන් තැන් වල ඉන්ඩෙක්ස් ෆයිල් හදන එක නෙමෙයි. හරි, අපි පොදුවේ ඉගෙන ගන්න දේ අපි ඉගෙන ගන්නකොට ගොඩක් ගුරුවරු ගන්නනකොට මේ දේ පොඩ්ඩක් මිස් කරලා තමයි උගන්වන්නේ. නමුත් අපි හරියට මේ දේ කළොත් අපි වෙබ්සයිට් එකක් හදනකොට ඒකට අදාළව ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ක්‍රියේට් කරගන්න එක තමයි හොඳම දේ. ප්‍රොජෙක්ට් ෆෝල්ඩර් එකක්. හරි, දැන් මේ ෆෝල්ඩර් එක මෙහෙම ක්‍රියේට් කරනකොට අපිට ඒ ෆෝල්ඩර් එකට දෙන්න ඕනි නම. ඒ නම තමයි ප්‍රොජෙක්ට් එකට දෙන්න ඕන නම. හරිද? මම දෙනවා, මම නිකම් නිකම් මේ නම දෙන්නම්. මේ මම දෙන්න නිකම් VOC කියලා. හරි, Vintage of Ceylon කියන එක තමයි මම උතන්ට දීලා තියෙන්නේ. හරි, VOC කියලා කියන්නේ Vintage of Ceylon කියන නම. හරි, මෙයා එහෙම අයිඩියා එකක් ගන්න. හරි, VOC web site කියලා මම මෙහෙම නිකන් දෙනවා. දීලා මම මේක ඇතුළට යනවා ඕපන් කරලා. මේක ඇතුළෙත් මම document set එකක් දාගන්න ඕනේ. එහෙනම් ඒකට වෙන වෙනම folders create කරන්න ඕනේ. මම folders create කරනවා මෙන්න මෙතනින්. මම document කියන يعني PDF එකක් හරි මොන හරි දෙයක් website එකට මේ ඇතුළත් කරන්න ඕන වුණොත් මම ඒ PDF ඔක්කොම ටික දාන්නේ මේ folder එක ඇතුළට. document. හරිද? මේක මෙහෙම කරන්නේ ඇයි කියලා මම මේකේ web hosting part එක කරනකොට ඔයාලට කියලා දෙන්න. මම මේ website එකක් හැදුවට වඩා නැහැ. අපි domain එකක් අරගෙන ඊට පස්සේ server එකක් අරගෙන අපි මේක host කරන්න ඕනේ. මම ඒකත් ඔයාලට කියලා දෙනවා කොහොමද අපි free hosting ගන්නෙ, කොහොමද අපි free domain එකක් ගන්නෙ කිය හැමදේම මම ඔයාලට කියලා දෙනවා. හරිද? ඒක සල්ලි දීලා ගන්න විදියත් ඒවත් ඔක්කොම මම මේ video එකකින් මේ අන්තිමටම මේවා හැම يعني HTML කියලා දීලා අන්තිමටම මම ඔයාලට ඒක කියලා දෙනවා. හරිද? document. ඊට පස්සේ මම මෙතනින් ක්‍රියේට් කරනවා videos. හරි, නැත්නම් videos නෙමෙයි, බහුවචනෙන් දෙන්න එපා. ඒ කියන්නේ single මේ වලින් දෙන්න. ඊට පස්සේ ආයෙ මම ක්‍රියේට් කරනවා image. මම ඒකට දෙනවා img කියලා. හරිද? ඊට පස්සේ මම මෙතනින් දෙනවා තවත් මොනවා හරි දාගන්න ඕනොත්. ඒ කියන්නේ අපි ගමුකෝ audio එකක් අපිට දාගන්න ඕන. audio කියලා දෙනවා. හරි, දැන් ඔය ටික ඇති. මේ ෆෝල්ඩර්ස් හතර ඇති. දැන් මම මෙතනින් ක්‍රියේට් කරන්න යන්නේ text document එකක්. හැබැයි මෙහෙම අපි කරන්නේ නැතුව මේ ෆෝල්ඩර් එක ඔහොමම තියමු. අපි දැන් යන්න ඕනේ අපේ Visual Studio Code එකට. දැන් Visual Studio Code එකට මම යනවා. දැන් මම මෙතන ක්‍රියේට් කරන්න නිකන් මෙතන new text file එකක් ක්‍රියේට් කරානේ. මේ ෆයිල් එක මම සේව් කරේ නෑනේ. මම සේව් කරන්න යන්නේ දැන්. මේකට සේව් මේක සේව් කරන්න නම් මම ෆයිල් යටතේ save as කියන මේ command එක දෙන්න ඕනේ. ඒක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගෙන් අහනවා partitions ටික, ඔයාගේ folder set එකක් අහනවා. ඒකෙන් ඔයා දැන් අර ෆෝල්ඩර් එක හදපු තැනට යන්නේ. දැන් මම හැදුවේ ඩෙස්ක්ටොප් එකේ, මම ඩෙස්ක්ටොප් එකට යනවා. මේ තියෙන්නේ මම හදපු ෆෝල්ඩර් එක VOC website කියලා තියෙනවා. මම මේක ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා මම මෙතන මේ ඉස් අවකාශ දැන් මේ ෆෝල්ඩර්ස් ඇතුළට යන්නේ නැහැ. මම නිකම් මේක ඇතුලේ type කරනවා index කියලා. index. index මගේ මෙතන select වෙලා තියෙනවා HTML default. හරිද? සාමාන්‍යයෙන් මෙතන HTML text file එක හදලා මෙතන HTML select කළේ නැත්නම් මෙතන HTML එන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඔයා මෙතන මේක select කරලා HTML කියන එක select කරගන්න ඕනේ. හරිද? එතකොට ඒක select කරාට පස්සේ ඔයාලා මේක save කරන්න පුළුවන්. ඇයි index කියන නමින් save කරේ කියන එක ඊළඟ වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරගන්න පුළුවන්. හරිද? සරලව කිව්වොත් index නමින් තමයි අපේ website එකක තියෙන්නේ. يعني අපි website එක පළවෙනිම يعني මුලින්ම view වෙන්න ඕන page එක load කරලා දෙන්නේ. index නමින් තියෙන එක තමයි load කරලා දෙන්නේ. හරිද? එහෙනම් මෙච්චරයි.
මම මේක සේව් කරනවා. සේව් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් index.html කියලා. index.html. පැහැදිලිද? ඉතින් ඔන්න ඔහම තමයි අපි index file එකක් create කරන්නේ. හරි, මේ දින් දැන් මෙතන create වෙලා. ඊට පස්සේ තමයි අපි code කරන්න පටන් ගන්න. එහෙනම් අපි ඊළඟ video එකේදී ඉතුරු ටික සාකච්ඡා කරමු.